නු ශාස්සන. වැඩමවා හිඳින කෞරවණීය දේශකයණන් වහන්සේ, නොච්චයාගම ලිඳවැව, සිරිවිමල විසුද්ධාරාමා දෙහිපපති, ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද පෝජ්ජ්‍ය පාද, ඉළඳගස් වැවේ, සීල විශුද්ධෙහි ස්වාමීන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වයන්, බුදතල පෙට්ටගම් වෙල DM මැනිකය මහත්මිය ප්‍රධාන පිරිස සමග බෙලිගල ඇගල්ල, W්ලූ ඥාණවිමල මහතා ඇතුළු පිරිස. සැදැහැවතුනිී ධර්මශ්‍රවනය සඳහා තිසරුණ සහිත පංචසීලය සමාධන්වීමට අපි නමස්කාරය කියමු අවස රයිස්වාමෙන් වහන්සේ. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස, නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස, නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ.

දතියම්පි ධහමං සරනංගච්చාමී තිියම්පි සංගන් සරනංග්చාමී දතියම්පි සංගం සරනංග්చාමී තතියම්පි බුද්ධං සරනංගච්చාමි තතිම්පි බුද්ධං සරణංගච්చාමි තතියම්පි දම්මං සරනංග්చාමි තතිම්පි ධහමං සරනංග්చාමී තියම්පි සංගහం සරනං ගච්චාමි තතියම්පි සංගන් සරණං ගච්චාමි කරනාගමනං සම්පන්නන් ආමබන්තේ පානාතිපාතා වේරමනී ශික්කාපදන් සමාධයාමි පානාතිපාතා වේරමණී සික්කා පදං සමාධයාමි ඉන්නදානාවේරමනී සික්කාපදං සමාධයාමි අදින්නාදාන වේරමනී සික්කාපදං සමා කාමේසු මිච්චාචාරාවේරමණී සික්කාපදං සමාධයාමි කාමේසු මිච්චාචාරා වේරමණී සික්කාපදං සමාධයාමි මුසාවාදාවේරමණී සික්කාපදන් සමාධයාමි මසාවාදාවරමණී සික්කාපදන් සමාධයාමි සුරාමේරය මජ්්‍යපමාදට්ටානාවේරමණී සිික්කාා පදන් සමාධයාමි සුරමේරය මජ්‍ය පමාදට්ටානවෙරමණී සිික්කාාපදන් සමාධයාමේ හොඳයි සාධකීම සාධ සාද සමන්තාචක්ඛවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුණ රාජස්ස සුනන්තු සග්හ මොක්කහදං දම්මත් සවන කාලු අයං බදන්තා දම්මත් සවන කාලු අයං බදන්තා දම්මත් සවන කාලු අයංබදන්තා නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරතු සම්මා සම්බුද්ධස්සේ අනිච්චතෝ අනුපස්සති නොනිචතෝ දුක්කතෝ අනුපස්සති නොංසුකතෝ අනත්තතෝ අනුපස්සති නො අතතෝ නිබ්බිින්දති නොනන්දති විරජ්ජති නොරජ්ජති නිරෝධතිනො සමුදේති පටිනි සජ්්‍යති නොආධියතිතිී සද්ධාවන්ත පින්ඩතුනේ අද අපපි ධර්මදේශනා මාතෘකාව සඳහා තබාගත්තේ පටිශම්බිදා මක්ග ප්‍රකාරණෙන්. අටු ආශීර්සුවෙන් හෙළිදැක්වෙන විදර්ශනා යෝගීන් සඳහා, අවශ්‍ය කරන මූලික කර්මෂ්ථානය ත්‍රලක්ෂණය ප්‍රපිළිමුම වෙන ප්‍රකට වෙන විදර්ශනා යෝගයාගේ මනස ඒකාගග කරගෙන ත්‍රීලක්ෂණයට ඉස්කන්ධ පංචකය යොමු කරගෙන ස්කන්ධ පංචකයේ නි්බින්දති නො නන්දති විරජ්ජතිනො රජ්ජති නිරෝදේතිනු සමුදේති පටිනිස් සජ්ජතිනු ආදියති මෙ ධහම්පරියායයි අදදේශනාවෙන් අපි හෙලිකරගන්ට උත්සහවත්තු එන්නේ. ධර්මදේශනාවට ප්‍රතුම් අපි දීර්ග වෙලාවක් ගණඩෙ නෑ ධර්මදේශනා ශ්‍රමණය කළ යුත්තේ මෙහෙමයි කියන කාරණයට. කෙටියෙන් මගේ අමාමෑනී බුදුපාණන් වහන්සේ අනුශසනාව සාදුකන් සුනාත සාදුකම් මනසිකරෝත. ඒ ටික හොදටම ප්‍රමාණවත්න් ්‍රී ංකා ගුවම් විදුලි සංස්ථාවම් මහාගේෙදර ධර්මදේශනා සඳහා මොකද බොහොම විද්වාත් පිරිෂ ධර්මදේශනා ශ්‍රභණය කරනවා මේ නිවන් මග හෙළි කරගන්නේ කොහොමද කියන තැන ලොකු පිපාශයකින් පෙළෙන පන්නතුන් මහගේෙදර බණ ගුවම් විදුලි ශ්‍රී ලංකා සස්ථාවේ බණ අන පින්නතුන් එනිසා පින්නතුන්ට ධර්ම උද්දේශයදිරිපත් කළ ඊට අදාළව දහම් පරියාය අපි පිට පෙරබා විශෂන් දේශනාව කෙසිරි පත් කළා විදර්ශනා පුවරුව. එහිදීම සඳහන්කරන්නට යෙදනා නැවත සීපත් කරනවා විදර්ශනා පුවරුවේ සඳහම් වෙන්නේ ඉස්කන්ධ පහා. රූපවේදනා සංඥා සංකාර විඤඥාන කියෙන ස්කන්ධ පහ දුක්කාන්දු පහ. දුක් පද පහ. මාර්ගයේ හෙල්ලිවෙෙන විදර්ශනා පද පහකින්. අර දුකෙන් එතරව ලබනුතුන් නිර්වාණ ධාතුව ඔය මනස්සට ස්පර්ශ කරන්නටයි අපේ දේශනාව. දැන් දුක්කන්දු පද පහදන්න. රපවේදනා සඥාංකාර විඥානයේ විස්තර කරඩ අවශ්‍ය නෑ මේ වෙනකොට අප පින්නතු ඒ පිළිබන්ඳ මූලි කවබෝධ ඇතිෙන්ටෝ නෑ. රූපම්භික්කවේ දුක්කන් න තුම් හාකං. ය පද දෙක හොඳදට ස්ථාවරවෙලා යන්ටු මනසතුළල දැන්. දැෝ නෑ කරන්න කොහොමද දුකෙමි දෙන්නේඒ පිළිබඳ කලකිරීම නිබ්බිධාව විාගය විරායෝ වෙන්න කොහොමද. එකයි අද තෝරරා දෙන්න උත්සාක් කරන්න. විදර්ශනා පූරුව වසයෙන්ම හැඳුන්ුවේ සීලය සමාධිය ප්‍රජ්ඥාව ය පදතුන ආදීකල්්‍යයායනම් මජ්‍ය කල්්‍යයානම් පරිෝෂානය කල්්‍යයා නම්. කියෙන අනුපිළිවල්ලකට දක්වලා පෙන්නුව. ඊළඟට එතොකොට සීලයේ සමාධිය ප්‍රඥ්ඥාව පදතුනයි සීලයේ සමාධ ප්‍ර්ඥාව මෙතන ප්‍ර්ඥාව කියන පදය විදර්සනා පූරුවදී අප ඉදිරි පත් කරන්නේ විපස්සකෝ කියන වචනයට. විදර්ශනා විපස්සකෝ. ප්‍රඥ්ඥාවෙන් තොරනෑ ප්‍ර්ඥා චෛ්‍රකය ඉදිරියටම මෝවරා වැඩී සිටිය තැන. ඉන්ද්‍රිය පරිපාග වසයෙන් චිත්ත වීදියේ. ඔය සිතක හටගැනීම තමයි ප්‍රඥ්ඥාවේ අග්‍රපලේ තමයි නිබ්බාන. ඒ අග්‍රපලේ දක්ව ඇ නිවන දක්වා ඔබේ මන සහසුරුවන ප්‍ර්ඥාචෛත්‍රකය පුරෝගාමි වන්න කැඩපත තමයි බ විදර්ශනාපුූරෝග කියෙන නම් කරන්නේ ඒහිදී වචන වෙන්නේ සීලයේ සමාධිය විදර්ශනාව ම් විපක්සනම්. මාර්ගඵල ඔන්නඔය පතපා මතකතියාගන්ට, හො සරල් දරකුුණ ෙරෙනන තැන සීලයේ සමාධිය විපස්සන මාර්ග පල ඔය පද පහපූර්ණත්වෙන් පිරිසඳ දැනීමෙන් ඔය සිත යෝගාවච්චනින් විදර්ශනා භාව කරන පින්නවතුන් නුදිසායි දමගේ දේශනාව. ඒ විදසුන් නුවනකට පත්වෙන්ට ඔය පදපා හොතටම ප්‍රමාණුවත් මොන පද පහද. සීලයළඟ සමාධියළඟ විපස්සනා. ඉළඟට මාර්ගය ඉළඟට පල ඔන්නොය පද පහ. නුවන මෝරා වැඩී යන මාර්ගයතමඔේ ආර්යම ආර්ගයේ මයුතනති ඉන්නේ. සීල සම්මාාධි ප්‍රඥාවසියෙන් ආර්යෂස්ටාන්්ග ර්ගය ත්‍රවිධ ශික්ෂාවෙන් පෙන්ඩෙනවනේ. එතකොට ප්‍රඥ්ඥාව සම්මාධිට්ටි සම්මා සංකපයේ මුල් කොට ප්‍රඥාව ආං ඉදිරියට සංකප්යේ මුල්කොට තමයි මේ කාම සංකල්පනා යි එක්කම්ප සංක පනාාහැටිට වැඩන්නේ මෙතන එක තමයි දේශනාවෙන් ඉදිරිපත් කරන්නේ ප්‍රඥ්ඥාව මුල් කොට මේ ගමම්මගේ නැව නැවත මොතක් කරන්නේ හොඳ තැනකට එන්ටෝනයි හොඳ බෝධකටෙන්න හොඳ සති සම්පජන්නේ සීහය සති ඉදිලා බනටික හණ්ඩෝන එ බන දේශනා ශ්‍රපණය කරන මොහොතේ ඔබේ සදධහා වීර සති සමාධී ප්‍රජ්ඥා වැඩෙනෝ පිනොති ප්‍රඥ්ඥාව මෝරා සිටින්නේ ඔය ධර්මතා එකට සම්බන්ධයි සද්ධාව වීරිය සතිය සමාධිය ප්‍රජ්ඥාව මේ පද පහතමයි නිවන පෙන්න නිව මාර්ගය පෙන්න්නේ ඕකටම සද්ධ සීල සුතතාාග පඥ්ඥා පෙන්නනවා සදග පරායන පැත්ත මේ නිවන පරායන පැත්ත නි්බාන පරායන පැත්ත තමයි ස වීරිය සතිසමාධී ප්‍රජ්ඥා කියල පෙන්න්නේ දැම් බලමු අපි අනිච්චතෝ අනු පස්සති නිතර ආලාතියන පදයක් හැබැයි. අනිච්චතෝ අනු පස්සති පස්සති කියන්නේ නුවනින් දකිනවා කියන බලනවා කියෙන තේරුම අනු පස්සති කියන්නේ නැවත නැවත බලනවා කියන එක කොහොම බලනවද නුවනින් බලනවා කිය එක නුවනින් කොහම් බලනොද සතිය එකුතු කොටකට බලනවා කිය එක සති කියන චෛතසිකය තමයි ෛතසිකයක් පසේ මෝර සිින්නේ උපකාර වෙන්නේ එපකාාරවේඩේ ප්‍රජඥා චෛතසිකයටට ප්‍රඥාවයි ඇතකොට ඉදිරියට එන්නේ නැවතැන නවත අුපස්සනා කරනවාම් කුමක් ද නැවත නැවතනු පස්සන කරන්නේ. එකට එකත් පුදු වචනය මේ පිනොතුන් දන්න කස් මස්ථාන කමටහනක් මොකක්ද කමටහන මමපිින් නතුන්ට යෝජනා කරනවා කායනුඋ පස්සනාවම් ප්‍රමාණවත් කායගතා සතිභාවනාව රූපේ ගැන ඇර. සුභ වසයෙන් ගාට කරන තියෙන නන්දිරාගයකින් බැනීතිරින මේ දිතිස්කුණු පොට්ටනියය මේ රූපතන්නාවෙන් හිතමුදවා ගැනීමට එතන්ට හිට යුච්චි කෙනකුට පමණයි නාමධත්වෙන් හිතමදවා ගට සක්ති ඇතිවෙන්නේ. එින් සයි අනුපස්සති මොකක් අනුපස්සනා කරන්නේ කුමත් අනුපසනා කර ඉදිරි ලබි පෙන්නනවා අනිච්ච තෝ අනු පස්සති. ඇයි මේ අනි්ච තෝ අනු පස්සනා කරන්නේ විඤ්ඥානයට ගෝචර වචනය තමයි පෙන්නතන නිච්චතෝ කියන වචනේ නිච්චයි කියන අදහසෙන් ගන්නේ. දැ අපි යන්නේ වි්ඥානය අභිබව විඤ්ඥානයේ මායාවෙන් තොරවූ මේ ප්‍රඥාව ඉදිරිපත් කරන ප්‍රඥ්ඥාවට පෙන්නන ස්කන්ධ පංචක නිසරු භාවේ අසාහරභාවේ අසෝභභාවේ ඒ අනුව තමයි මූලික සිද්ධාන්ත වචනය අනිච්ත අනිච්චයයි කියන වචනය අනිච්චතෝ අනුපස්සති නැවත නැවත අනුපස්සනා කරනවා බලනොව. මොකක්ද ඉස්කන්ත පහ අනිච්‍ය හැටියට රූපම් භික්කවේ අනිච්චං වේදනා භික්කවේ අනිච්චං. සංඥාභික්කවේ අනිච්චං සංකාර භික්කවය අනි්චාං විඥානභික්කවය අනි්චං. නතුම් හාකං තොපගේ නෙවෙේ කියනවචනය සූතරයකම දේශනා කරනවා. දැ සූතරයකින් ගන්න නෑ සමස්ථය එකට පිඩු කොට ගත්. විදර්ශනා යෝගීන්ට විදර්ශනාවටම හිත බැසගත් එබන්ඳු පින් නොතුන්ට අත්වැලක්වීම පිණිශයේ අදමගේ දේශනාව සකට පලවෙනි වච්චනය අනිච්චතෝ අනුපශවති දෙවිනිට අවස්ථාව නෝ නිච්චතෝ නනිච්චතෝ අනිච්චතෝ අනුපස්සති නෝ නිච්චතෝ අනි්‍ය සංඥාව වැඩී 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 මෝරායමෙන් ප්‍රඥ්ඥාවෙන් තහුරු කරදීමෙන් විදර් නුවනට පත්වන තැන නිච්්‍යය භාවේ කැඩී යනවා අනිච්චයි කියෙන තැනටම හිත පිහිටායනවා. කුමන්දාානිච්ච රපය අනිච්චයි. වේදනා අනිච්චයි සංඥානිච්්‍යයයි සංකාරණච්චයි විඤ්ඥානානනිච්චයි. අනිච්ච වූ ඉස්කන්ධ පහක නිිච්ච කොට ගත් මුලාවෙෙන් ඔය හිතමැදවීමටයි විදර්ශනා කරන්නේ. ඉළඟ තැනට යමු දුක්කතෝ අනු පස්සති. නො සුක්කතෝ. දුක්තෝ දුක් හැටියටනු පස්සනා කරනු. ඒ තරකවාද පහමයි දුකතෝ හැටියටනු පස්සනා කරන්නේ තිස්කන්ද පහමයි දුක හැටියටම බලනවා දුක හැටියට බලන්නේ සැපහැටියට පෙන්න්න දුන්නු මායාවකින් තමයි මේ ඉස්කන්ධපා අප පරි අරණය. සැපහැටියේ මායාව පිළිගන්නේ කවුද විඤ්ාණයම. විජානයේ පොහොසත්න් මේ ස්කන්ධ පන්සේ දරා සිටින සත්වය හා. සසර සැරිසරවන්ඩ. සසර සංසාරයක රඳවන්්ඩ සංසාර බය යටකපත් කරලා මේ පුංචි ආස්වාදය හුරූප ආස්වාදය සබ්ද ආස්වාදය ගන්ධ ආස්වාදය රස ආස්වාදය ස්පරස ආස්වාදය. මනසට වූ සිතිසිතිවල සිත සිතා ඉන්න තැන ඒ දස්වාද කොට දෙන. ඒ ශක්තිය ති නව ඤ්ානයට පින්න නතුනි. මෙ මේ විඤඥාණය. ඉක්මවා විඥ්ඥානය දුරුවල කරලා විඤ්ඥානයට පිහිටාසිට තැනත් නොවැට තැනට ස්කද පහා. ඔබේ සිතෙන් අස්කර දැමීම. ඔබේ හිතේ මුලාවෙන් මිදවීම. ඔබ නැවත් ඉල්ලා නොසිටට තැනකට ඔය හිත පත්කිරීම තමයි විදර්ශනාව කියන්න. එතකොට දුක්කූම කඳු පහකු. සුබැහැටියට සුකහැටියට සැපැහැටියට ගත් මායාවෙෙන්. ඒ මුදවා ගැනීමටයි නැවත නැ දුක්කතෝ අනුපස්සති නො සුකතෝ ඊළඟ අනත්තත අනුපස්සති. මේ වචන මේ විදියටකිවට වචනවසයෙන් සජ්ජායනාව හොඳ එ්ටි පුළුවන් වේඩෝල ආගෙන්නකොට නාතික ොත්දක අනිච්චයදක නනාත්පයි ඕකන කියන්නේ කියලා එහම නම අදඉදල උත්සායක් ගණ්ඩ මා පෙන්නන විදි්‍යහ්‍රම පාඩන් කරගඩ වාචික පුළුවන් වඩ ඉට පස්සේ මනිසිකාර පුළුවන් වෙන්ඩ. ඊළඟ තුවෙනි අවස්ථාවේ සති සම්පජන්නේය යුක්තව නුවන යෙදිලා අර්ථය ගැබුරින් තබන්ගේ හදවතට හිතට ඉස්පර්ස වෙන විදිහටම සම්මර්සනය කරන්න. එනිසා දන්නව වචනන කියලා උඩින් පැනලයන් නැතු. හොඳින් කටපාඩන් කරගන භාවනා වාකයක් කෙටිටිර හඳවාගන්ඩ මස. අනක්ත තවන්න උපස්සති. ආත්ම හැටියට ස්කඳපා රූපේ ම නොේ මගේ නොේ හතින බණනේ ආලති නොයදන ආත්මකොට ගන්නේ නෑ කියන මම මගේ රූපේ මගේ හැකනදි වනසේ ඔය විදි සරතැන් කිරීමට පෙන්නෙනවනේ තේරෙනවනට එතොට රූපය ආත්මකොට ගැනීම මගේ රූපේ මගේ වේදන මගේ සංඥා මගේ සංකාරප සංකාරක වේ සිති සිතිවිලි මගේ විී්ඥානය හුර ගැනින් දැන ගැන කෙනන සමස්තේම ප්‍රධානා සමයි වි්ඥානය කියනවත්තාව ඒකුම් මම මගේ හැටියට ගන්න තැන ඒ විදියේ හැඟීමක් අපි ළඟ තියවා එනිසයි අනත්තයි අනත් අයි මගේ වසන්ගේ නෑ කියන හැඟීම තහුරු කරන තාක මේ වචන ටික පාඩන් කරගන්න නො අත්තතු ආත්ම වසයෙන් පිහිටන්ට නෑ කියන එක එක තේරුම මේටික සිද්ධක එෙනකොට මඩ ටිකද ච්චතතු වනු පස්සති න චත දුක්කතව වනු පසති නො සුකත අනක්ත්තවනු පස්සති න අත්තව කියන මේ දහම් පරියා හිතට හොඳට පිගන්නකොට. උඩින්ග්‍රයාගෙන න කන මෙහිත පිළිගන්නවා ගෙන වෙන වාර්තයක්. ඒ පිළිගන්න කොට මෙන්න මටික සිද්ධ වෙනවා. ස්කන්ද පහ පිළිබඳ විය යුත්තේ ේටික. නිබ්බින්දති නො නන්දති අරටටක සම්පූර්ණකට මනසිකාරවසයෙන් සජානනා වෙනකොට පිතුන්ගේ. මනසිකාර වෙනකොට. ටික් දර්රනාවට ගත්තවොත් මේ ලක්න පනිජාන කෙනන වචනයක් යදන විදර්සන යෝගීන් සඳහා ලක්ඛන උපනිජ්ජාන දැන් මේ වාක්‍ය පෙළ කියවල අරමුව වැඩෝන භාවන අරමුණ කෙිට බේ හිතේ රව් පිළි යව්දන්න තැන එඩෝන මේ වචන ආගරොතුන ඒ වෙනකොට මෙතෙක්කල් බැහැගෙන තිබිච්චි හිතට කාවදී ති චි නන්දිසාහගත බව මොනවා පිබඳව රූපේ පි වේදන සංඥාංකාර විඥානිස්කන්ඳ පහ පිළිබඳව නන්දයකින් බැනිචි නන්දී කියන සතුට කියනෙ නන්දය කියන්නේ නන්දන ගෙන කියරගෙන සතුටු ගියන කියන එක එතකොට නිබ්බින්දති නිබ්බින්දම් විරජ්ජති විරාග විමුච්චති ඔන්න බනපද එච්චර ගැඹුරට නොගෙහින් අපි සරල්ලව ඔබට තෝරාදෙන්ට උත්සා කරනවා මමයි මොකක් පිළිබඳ කල කිරන්නේ නිිබිින්දති ගැන කලකිරෙ මොකක් පිළිබඳවද ස්කන්ධ පහ පිළිපඳව. කලකිරෙනකොට මෙතෙක් ආස්සාධ වී නන්දනය වී බැඳීයා තැනී හිත ගැලිදයනවා සතුටු නොවෙයි. ඕනේ ඉ වචනතික එකුතු තුරලතමයි භාවනාව වචනවසයෙන් ඔ පාඩන්ගරගන්න මතකතියාගඩ මිනි කරගණඩ සති සම්පජන්නේ යොදවාගඩ නිබ්බිින්දති නො නන්දති. ැ තේරුමත් දන්නවනේ කලකිරෙයි. සතුටු නොවේ කියනකයි ලන්දිරගේෙන් බැල චිතන හිත කඩාගන්න කෙන අමාහරුමයර නන්දිරාගසාගතා ත්රදත්්‍රාව නතින සසිජීදන් කාමතන්න බවතන්න විබහොතන්න ආරම්භය උතරනපින් නොතුනේ තැන් මෙතන මේ නිබ්බින්දම් විරජ්ජති කියයන එක නිබ්බිදාවට කල කර ගැන නෙක්කම් මේ මෙතන කියන්න එනෙක්කම පර්මිතාවසේ වඩාගෙනාව. අත් වර්තමාන මේ භවදී ඔබට නික්මීමක් බලාොත්තු වෙන ඒයි විතරයි මේ දේශන හන්නේ මේ විදියට. මේ ස්කන්ධ පංචකේ කලකිරිලා මේ අතහරගන්නේ කොහොමොද. කියනතැන්ට මනස යෙදිචියය මෙ දේශන හන්නේ. ඊළඟ වචනය පෙන්න්නන්නම් විරජති නොෝරජ්ජති නොඇලි කියන එකයි විරජ්ජති න්නේ නොඇලි ඇලිමෙන්තු නොන රජ රජති ඇලනවා විරජ්්‍යති නො ඇලනවා වැැලීම නොරජ්ජති එතකොට ඇලීම ආසාකිරීම කරන්න නැතු ය මොනවට ආයත්තර් විදිීමයි රූප ේදෙනදය නවත නැස කියන්නේ ත දර්සන කමටන්න බොදැ කර්මස්ථාන භාවනාව කිය දිලමේ සමන් දෙන්නේ එතකොට මේ කල කිරීම හේතුෙන් අන්නර නන්දිරාගවීම හිත බිඳෙනවා බවට අල්ලාගන යන්ට තින කෑදරකමින් තවකාලි කනමුත් මේ භාවනා කරන මොහොතේ හෝ ඔබ හිට බිලී යනවම් වී යනවක්. එතකොට ඒක තවදුරටත් මේ මහොතේ හසීපත් කරන ස්කන්ද වසයෙන් ධාතු වසයෙන් ආයතන වසයෙන් මොහොතේ මට පුළුවන් සම්මර්සනය ඒදෙන්ට ඊලඟ වච්චනයේ තමයි නිරෝදති සමු නිරෝදති නො සමුදේති සටහන්කර ගඩ කොලක නිරෝදේතිකයන්නේ නිරුද්ධිය පිතුන පැවැත්මක නැවත්මට කියන වචනේ තමයි හරි පැහැදිලි තේරුම ඒකයි පැවැත්ව පවත්වා ආදයකඒ යම් නැවැත්පක් වයිද යට දෙන තනි වචනය නිරෝධය නිරෝදය හිත පිහිට නෝ පවත්ව පවත්වවා යාමට යෙදන්න නැවත නැවත අනුපස්සනා කරනවා නිරෝදේති සමුදේති සමුදේගන්නට ගැනීම න සමුදේ සමුදයකිව තෘෂ්ණාවට නෙව සතුර සත්‍යය දේශනාාවදී පෙන්න්නනවා සමුද සත්තිය සමුදේ සත්‍යයෙන් පෙන්නන මේ හිේ හටගන්ඩ ආසව අනුසේ සයිතෝූ ඉස්කන්ධ පංචට බැඳී එන ඒත් නන්දිරාගේම ඒකටම තමයි තුෂ්නාව කියන්නේ ඔයි පදක්කොම එක තරාගෙන තමයි තන්න කියෙන තනිපදකට ගන්නේ ඒකර මේ හට ගැනීමද නිරෝධයට හිත තබනවා පැවැත්ම නවත්වන්ට හටගැනීමෙන් හිත මුදෝනවා මොනවද මෙතැන් ටෝනය කරන උද්‍ය අ්‍යාදි ඥාණ කාණටයක් ඔය හිතට නැගෙන්ඩ ෝන උදේ වැය මේ ස්කන්ධ පන්සී හටගැනීම ඇතිවීම නැතිවීම විසිිපස්සාකාරයක සමුදේවීම හටගැනීම වැයපක්ෂයේ ශ්‍රේපක්ෂයේ විසිිපස්සාආකාරයෙකට එකගේ දේශයක දීදක්වලා තින ඒ නවත මතුකොරල ගන් නැත නැව නැවත එකමට අදවිදියක් නැබන්න තුනේ හතරවිනි පරියායට එන්නේ නිසජති කියන්නේ අත්හරි නලදී කිය එකයි නිසජ කියන්නේ අත්හරිලා කියනෙක නො ආදියති අල්ලු අගන්න ඇද ගන්නේ තමඟ තිසට ගන්නේ නෑ කියන එකයි නොගනී කියනෙ එකයි පාලි වචන හරි අමාරුයි වචනයකින් අර්ථදක්කාන්ට අදහු ගත් දෙෙනට වෙලා තියෙන්නේ අපට තේරන දන වචන ටිකාාරගෙන ධර්මදේශනාවට යෙදෙනවා ඒ දේශන වලදී අර අර්ථ පිළිබ වෙන ආකාරයම බොහෝ කොට ඉන්න නෑ. එනිසයිම වචන කිීපයක් පාවිච්චි කරන්නේ ඔබේ හිත පිළිගන්න තැනට එනකල් ඔබට ඒත්තු යනකල් නිසජ්ජතිී මෙතන මාතෘ කාව සෙන්තපපුතන තියෙ පටි නිසජ්ජති නිසජ්ජතී අත්හරිනවා නොගඩම නැවත නොගන්ඩම නැවත නැවතත්. අපේ හිතේ තන්නා මානදිීට්ටි පිළිඹ වෙන නිසා ආසව වනුසේ තවමත් ැවදෙන නිසා රූපවේදනා සංජා සංකාර විඤඥාන අත හරිනවා අත හැරියත් නැවත කාරණා කටයුතු යෙදෙනකොට උප සබ්දාදී ගන්දර සාදී දෙනකොට කාම අරබුණක හිත බැසගන්නකොට නැවත ඔබ ඇදී යනවා බැඳී යනවා අයත් ඉස්කන්ධ පහ කරාම ඒ එතන ඒ තමයි ප පටි නිස්සජති කියන්නේ. අතහරිනව නොගන්ඩම අතහරිනවා කියන එකයි තවත් අර්ථ පිළිබමු වෙන වින පටිනිස්සජතින පටිකන වචන කලත් නිසජින වසනටම එකතු කරදන්න. ආද ති කිව පෙන්වා අල්වා ගැනීමක් නෑ කියන එක මේ අවබෝධ දීර්ගව වන්න ම වචන වසයෙන් පළමනි පෙළයන්ඩ දෙවිනි අවතාව මනෂිකාර වසයෙන් යන්න කරන්න ඒ විදිහට සෑහන දවසකින් බෑ තියාගණ්ඩබයන් කාල සරහනත් තියාගෙන එකම භාවනාවක් එකම කර්මාක් ානක සෑහෙන දවසක් යදින්ද. මෙහින්ටිකා අහරෙන්ටිකයි අර භාවනාව මේ කර්මස්ථාන ති අටක් තියෙනව අක්තිස් සටප කරනවා. භාාවන අස ජෙත්ති න්නේ භාවන අස පොලි ෙච්චනවා ොයි දේශනා දඒ මම ඒවට අවවාධ කරට යනෑ මේ දේශනාව මට තැබිී අධ්‍යකී අනුව මේ දේශනා කරන්නන්නේට පෙන්න්නවා දෙන්නමගේ පින්නතුනි එකම කර්මස්ථානයක් ආරම්මණ උපනිජජාන වසයෙන් අරබුණු කරගෙන එවචට බයවෙන්ඩිපා ආරම්මන උපනජජාන විදරසනා යෝගයාගේ. අරමණ වසේ ම මේේදැන් දැක්වේශයල්ල අරමුණු වසයෙන් බේ නසට ගඩ. ඊළඟ අවස්ථාවෙන්නේ ලක්ඛන උපනිජජාන මොකද ලක්ුණ උපනනිජජානය දෙතිස්කුණුපේම කෙස්ලෝම් ලිය දත්තිකම සම්මර්සනයෙන් මෙතෙක්කවඔබේ බැදීියන් නන්දිරාග හිත ගැලිවීයමින් රූපවේදනා සඥා සංකාර විඥානකනේ සමස්ත පොදින් රූපධාතුව මුල් කොටත් සත්‍රමහභූතිකය රූපයත් නාමධර්මටිකේ පස්සවේදනා සංඥා චේතන මනිසිකාරණංකයෝූ නාමධර්ම සමූහය මටමට තේරට තැනර තමයි බදුපාණන් වහන්සේ වේදනාවේ සංඥාවය සංකාරය, විඥානයකොට කැටිකොට පෙන්ා දෙන්නේ. මෙද මේ දර්මතා පහ ස්කන්ද පහැටියෙටන කොතෙකුත් දේශනාවලින් අහමින් ඔබ ඔබේ බාතකේ තියෙනවා. දැම්මේ ඉස්කන්ද පහම අපිට එකවර අපේ ප්‍රජ්‍යාවේ මෝරා විකසිත වී නැතිකම නිසාම. එකෙ කාරගන වර්ග කරලා බලන්ඩ පුළුවන්. හොඳර වැඩු සික ප්‍රාජ්ඥමට් පට එනකොට සවස්ථ නාමරූපයම එකවර අර විදර්ශනාව වැැකයට අඩංගුව ඔබේ මරසට වැටහිෙන්ඩ ගන්නවා. අනිච්චතවනු පස්සති. අයකෙන් එක වෙනවෙනම් බලන්ඩෝ නෑ ඉස්කන්ධ පහම එකපකුරට නාමරූපනං අනිච්චයි නාමරූපය නං දුක්කිිතයි නාමරූපය නම් අනාත් මයි කියන තැන්ට ඔබෙහිත වැඩෙනු. ඔන්නොක තමයි මූලික අනුශාසනාව ධර්ම ුද්දේශයේ දැ ඊළඟ බලමු මතක් කරලා තියෙනවා විදර්සනා පුවරුව. ට ඒට ඒද මේ ධහම්පරියාය ඔබේ මේ විදර්සනාවට දුන්ඩ කර්මස්ථානය මත. ආ අට විදර්ශන පූරුව ඔබට සකස් වෙලා මාර්ග සහ පල කියන අවස්ථාව මෝරා සිටින තැනකට ඔය හිත වැඩෙනවා එක පලවෙනි පද සීලයේ පිළිබඳව ටිකක් ඔබේ සැන් සම්වර්සනය දෙන්ට පුළුවන් පින්නවතුම් ඔය බාාවනා ඉරියෝීමමඉදගෙන තමාගේ සීලේම තමන් ආවර්ජනය කරනවා සම්වර්සනය හිදෙනවා. අර ප්‍රධාන වචන තුනාානිච්චතෝ දුක්කතෝ පෙන්නුවා. ඊළඟ ඔබේ සිත විසිර යනකොර. සීලයට යොද ීලයෙන් සතුමත්ෙන්ට පුුවන් ප්‍රීතිමත්ව වෙන්ට පුළුවන් සකසාහිත වෙන්ට පුළුවන් ප්‍රී ුකේක්ගතා ්‍යානමට්ට මේ සංසුන් භවකට පත්තෙන්ට පුළුවන් සීලේම මුල්කොට. අරටික වාචිකවකිෙව්වට. සභාතිකත නැත්්ටැන් නිකන් කියවීමක් පමණයිඒ. ඒ විචාරයක් බවට පත් එෙන්්ට පුළුවන්. අද බොහෝ ධර්මකරුණු විචාරයකට සීමාවෙලා නවතිනවා. විචාරය වෙනයි විදර්ශනාව වෙනයි පින්නොතුනේ. එන සීලයෙන් තොරව මේ ගමන අන්ඩ බෑ විදර්ශනා පිඩොතුනේ සංකිලිත්තන ජීවිතම් මේ රාගාදී දේශාදී මෝහාදී මේ අකුසල මූල මට්ටන් හැම සිතකම හැම සත්ව සන්තානයකම රැව් පිල් රැව්තිය දෙන්නේ තියෙනවා. එනම් මේ ජීවිතය කෙලෙස්වලෙන් කිලුටු එකක් කිලුටු නිසා තමයි මේ මෙහාවේ කොහෙද මෙහාවගේ මේ මනස්ස භවයකටාවේ. ටික පිංගලල් ඇති ිචිහිද දාර පෙම්පුරෙක්ගවදෙ ුුණිනෑ මනුස්ව වනා. තවත් හොඳට මේවාගේ අතීද බවලත් විහෙසගත්ත නිසා විදර්සනවට අදත්ත විදර්ශනාව කියන වචනය ට ඇහැඩ තියෙනවා. එනිසාම අපේ පින්නතුන් සීලයක් ප්‍රඥාවත් කියන වචනෙක අදටිකක් තෝරල දෙෙන්ට සතුටුීමේ පින්නතුන්ට. ඇයි සීලයක් මේ බාහිර සංසිඳීමක් නොලැබ බාහිරව වචනය කටකයි ක්‍රියාව අත පයි ක්‍රියාවේ බාහිර පිෙනුමක්ගේ සසුම්බාවක් නැත්ති කෙනෙකුගේ අභ්‍යන්තර සංසිදධීමක් දැන කතා කරන්න පුළුවන්ක වන්නෑ එනිසා තමා කායවාජී සබදානන් සීලංගල මුල් පලට පෙන්නුල තියෙන්නේ ඊල්ලක තව දුරට හට පෙන්නෙනවනේ මෙන්න මේ විදින මතක තියාගන්නට යස්ස කායේන වාචාය මනසා නත්ති දුක්කටන් තන්වේ කල්්‍යයාන සීලෝති ආහු බික්කුන් හිරිමතන්න ගතායකෙන් එක තුරන්න නෙමේ මෙතැනිින් මතු කරගන්ට යස්ස කායේන වාචාය මනසා නත් ඉදුක්කටන් කය වචන මනසින් දුක්කට නැද්ද දුක්කට නරකයට යන්නෙ දරකහින්දා ති නිින්බිදිලයි න්න මූලික තැන පචසීලිය මුල් කුට ිල්ප බෙතන මතක් කරන්ඩ යන්නන්නේනෑ පුළලුවන් තරම් ඇතුළෙන් ඉින්දා නොවෙන තැනට අපි බාහිරණින්දා ගැන කතා කරන්න එෙම නෙමේ තමන්ගේ යන්දු සිල්ලුවත් බවක් හිතට එනව නම්. ඒ පමනණකුත් නෙමේ පින්න්නතුන විදර්සනාවට සීලේ කියන්නේ. විදර්ශනාවේ සීලේ න රාගසිතද දේස සිතද මෝහහි සිතද සිතෙන්ම සිත දැනගන්නා තැනපින්න්නොතුනේ. රාගසිතක් මොනව පිළිබඳවද. රප සබ්දගන්ද ඒ විස්තර කරන්නදේ ඒ එකට අදාල කතාන්දරයක් හම කතාවක්ලු පිතු හගනදී. විදරසනා කරන පින්ඳවා ්‍රාග සිතිවිල්ලක් ො හිතේ ඇතිවෙන මොහොත. ඔබ ඒ ඒ මුහොතේම දැක්කොත්තම ඔබ සැබෑ විපස්සක කියනතැනට යෝග. යෝග්‍ය වෙන්නෙත් යෝගා වචරවෙන්නෙත්. එතන නින්දා කරන්න පුළුවන් මම වැනි කෙනෙ වගේ හිතටද. බඳු කාම හිතක් රාගහිතක් පටි දුවේසි හිතක් තරහහිතක් ආවේ. මගේ හිතද මෝහේ මුලාවෙ අන්ද මන්ද වෙලා තියෙන්නේ. මට මොකක්කොත් වැටහෙනති තැනට බව මේ ඉන්නේ දෑ. එ මගේ හිත මෝහයට පත් වෙලා නේද මේ කියලා. තමන්ටම තබන්ගේ හිත පේන තැනක් තමයි පින් නොතුන විදර්සනාව කියන්නේ ඔබ්බයි මාර්ගය සහ පලය ඔය හිතේ හටගන්නා අවස්ථාව. දැම් මතැන මතක තියාගත්තනේ මොකක්ද. පාන කර ගණ්ඩෝනෑ යස්ස කායන වාචාය මනසාහ නත්ති දුක්කටන් මනසේ මේ දුකගෙන දෙන නරකය ගෙන දෙනකායවචන දෙක නොහෙක් මුණුකබක් නෑ. මනෝදවාරේ පිරිසු ගෙන ැන චිත්ත දවාරයේ පිරිසුදු වෙන තැන සිිත්තන් ගුත්තන් සුකාවහන් සිත රැකගත්තා ඒදැ සැප එලවනවා කියන එකයි. එන ඔන්න සීලේ ටිකක් යන්තන්වය මතක් කළේ මතක් කළේ මූලික ශික්ෂ පදන න්නේෙමේ ශීලය කෘත්තිය ඔබ සිල්වත් වඩුවඩ සීය හෙම හැමයි එකක්ම පිනොද හේතු පලයි සීලේ හේතුකට ගෙන ඒ කෘත්තියක් කරන ඔබට යහපතක් කරලා දෙනවා. ඔබ ළඟ මේතාක් සංසාරය ඇත්තාව දුසිල්පවක් වෙත් නම්. ආල දුසිල් බව ඔබේ ඇත් කරලා දුරු කරලා දානවා. කොච්චර වටිනෝද පින් උතුන මෙලෝදීම මේ භාවනාවේ. ආනිසංස් ඔබ ලබනවනේද දැන්. ඔබ දුසිල් කෙනෙක්නෙ මේ සිල්ලුවත් කෙනෙක් කරල සීලවන්තෝ ගුණවන්තෝ. එතන්ටකෙන මූලික පිවර හරයේ. ඒ වෙනකොට සීලව සිල් සසිල්වත් බවෙන් වාසය කරනකොට සිල්ලුවත් හිත ලිල් හිතක් වෙනකොට එයා හැමවෙලේ ඒ මොරහිත රැකගණ්ඩ උත්සාහ කරන පුංචූ වරදේද බයදකිනවා. නච්චකුද්ධන් සමාචරයකකිින්ි විඤ්ූ පරයේ උපවදුම් මුද මචකතියාගන්නඩ ඔුවට උඩින් පැනල නේදගිය. වි්ඥු පරය උපවදය ඥානවන්තය නැනවතුන් දීරයින් පතන්ගේ උපවාදයකට අපවාදයකට ලක්නො වෙන සීලයකයිම් මම ඉන්නේ මගේ ඇවතුම් පැවතුම් ගමන බිමනකීම්කිරුම් හොඳ මට්ටපට පවත්තු අගන්නෝ සරල පැත්තකටම ආවතුන් හොඳ විදිහයට හිතුවා හොඳ විදිහට කීවා හොඳ විදිහට කලා හොඳ තැනකට ආවා එක සර තැනක මෙ පිනොදන් අද ඉන්නේ තැන පෙරාත්ම බවල හොඳදේ හිතුවා හොඳදේ කීවා හොඳදේ කලාා අද හොඳ තැනකට මනුස්ස භවේ ආවා තවත්කොයි හොඳ ැනක්ද විදර්ශනා මණඩපේක විදර්ශන භාවනාවටත් මේ පින්නතුන් හිට යෙදිලවාසය කරන මෝතමේ ඊළඟ අවස්ථාව කෙටියේ මතගතයාගන්න සීලයේ ප්‍ර්‍යවේක්ෂා කරන්න පුරදු වඩ ගද්ධක වචනේ ප්‍රත්්‍යවේක් ශාපසු හැරී හැරී බලන්න නොදහද ැලව මත ජවිදී බැලි නවා දහද ෆරූප පහු කරලා යනෙෙන හැරි ලොබලනවා නැවතිලා කෞදමයිග ඇැන සද්ධයකට කනදීලා හමකදද කාඩදන්න මටද දන්න යකිීේ ඔයි විදි මගේ ස්ත්‍ර කරන් යන්න කියෙන නැවත මටක්කර. මේ පිින් හත්තුන්ගේ මනස විදිරන ඉදිරියටට ගෙනියන්ට ඊන ගපට උපකාර වෙනවා චෛතසික විරති චෛතක මාර්ග තු ආර්යෂ්ාන්ක මාර්ග ඔබ වැෙන්නේ විදදි මන් කරනකොට මාර්ග අග වැඩෙනවා. මුලින් මතක්ල සම්මාධදිි්්‍යය පිරටකොට කතාව. සම්මා සංකප යහපත් කල්පනාව නෙක්කම්ම සංකපය යරන ඉබින්ඳම් විරජතිකිවි. නෙක්කම්මය සංකප්ප. ඊළඟ සීලයේ පිරිසුතු කරන තැන මාර්ග අංග තුනක අර සම්මාවාචා සම්මාකම්මන්තය. සම්ම වායා මේකේ පුවවස්ථ තුන විිස්තර කරට වෙලාවක්නෑ ඒවා විරති චෛතක ප වල්ලකෙන චෛතසික සම්මාවාචා සම්මා කම්මන්තයනි වැර දික්‍රියාවන් වලේදන එක. සම්මවායාම උත්සායි සත ප්‍රදම් වීර්හයදෙන්ට. ඒ මේකට අවශ්‍යයේ විදර්ශනා භාවනාවට ඊළඟ කාරණය විදර්ශන යෝගීන්ට අත්‍යවශ්‍යම කරන වචනයක් අමාගේ පින්ඩතුළි බොහෝ දෙනා. අපි ළඟ ස්වභායම සත්ව භවම මා්‍ය නම් වූ අකුසල චෛතසකේ අපි තුළයි. සක්කා දිච්චි විචිකිච්චා සීලබ්බත පරාමහසෙන් නොකැඩෙන්නේ මෙන්න මේ මාන්‍යය අධිකතර බවනි සාාමයි. පටිච්ච සම්පාද ධර්මය උඩුකුරුවක් සේ බට හොඳට වැටහෙනවා කියලා අපේ ආනන්ද හාමුදුරුව සෝවාන් ඌ සෝවාන් මට්ටමට පටිච්ච සම්පාදේ තේරීචී තැන. අපේ බුදුරජාණන් වහන්ේ අභිමුකම දේශනා කරනවා ස්වාමීණී භාග්‍යවඋතුන් ආහසම් මට හොඳට පටිච්ච සමුප්පාදය තේරෙනවා කියලා. වැටහුණවා කියලා. උපමාහකුත් කියනවා යටිකුරු කුරපු භාජනයක් උඩුකුරු කලාහෝෂමානව මනාව වැටහිනවා කියලා. අපේ බුදුරජාණන් වහන්සේ යන්න මෙතන හොඳ තැනක් අපේ පෙන්න්නවතුන් හැමදිනාටම අදටත්. මේකෙන් බුදුාන් වහසේ නවා මෙහෙම කියනවා නේද නන්ද. හම නොකන්න එහෙම නම් ඔබට ඉතා ප්‍රකටෝ ප්‍රකටව සමුපාද ධර්මය වැටහෙනවා න නුඹ කුමක් නිසාාද හොඳ තැනම් නුම්ඹ කුමක් නිසාාද සෝවාම්පලයට පත් නොවයේ මේ දහම්පරියායට එට පෙර ගැන ශාසනයට එකතු වට පෙර එසේ වයේ නෑ ශාසනයට ඇතුලෙල්ල පැවි වූ පේට පත් වෙලා ට කලක් ගත වුණනේද තෝරාගාන්ට පරතෝගෝස ප්‍රත්තිය අවශ්‍ය වනානේද ඔන්න වචනය පිනුතු ගහලා තියනවා සත්පුර සාස්තරයේ සදධර්මස්තර වන යොනිස මනසිකාරය ම් මාර්දවම් ්‍රිපදාව පරතෝගෝෂ ප්‍රත්ති්‍යශා යෝනෂෝ මංශිප කාරකෙන ධර්මතා දෙක. අනිවාරය පිනවතු ේ දහම් පරියාය බ නසතුළ වැෙනෙන්. අප අපේ තියරෙ එක දුරලකාවත් තමයි අද අපි ලබන අදදකින් අනුව මේ දේසනා කරන්නේ බොහෝ දෙනර් තුළ තියෙනව තමන්තුල මාන්‍යයක් මේ ධර්මය ම තනිියාව වෝධ කරගන්නවා කියලා. තනිවම් පුළුවන් මට වැටහුනාාවම කියලා. එකවකාලෙකවත්වෙන්න නෑ පින්නතුන. තිික පරාජ්ඥ මහා පා්ඥ්‍ය සාරීපුත්්‍ර උත්තමින් වහන්සේලා පවා පරතෝගෝෂ ප්‍රත්තිය. එමනත්න සද්ධර්මස්්‍රවණය කළලා කියෙන කාරණය මේ පින්නතු අමත කරන්නටපා යාමෑන ුදුපියාණන් වහන්සේම දෙේශනා කරනවා. තම ධර්මතා වසයෙන් වචන මතකතියාගඩ තම ධර්මතා වසයෙන් සෝවාම් පලයට පත් නූයේ ඇයි කියලානවා. හුද කලාව සවයන්බූ ඥානයකින්ම පින්නතුන මේ සෝවාන් සකෘදාාගාමේ අනාගාමේ අර්යහත් මාර්ගයශාඵල ශක්්‍යත් වනි නෑ කියන එක අපි පන්නවා දෙන්නට ඕනෑ. ප්‍රඥාවතියට පුළුවන්. රජාවන්තර පාසුවේ නමුත් සත්පුරෂ ආශ්‍රයකින් සද්ධර්ම ශ්‍රවනය අවශ්‍යමයේ මේ දහම් පරියායට හොඳයි එන දේසිත නයානු නය කියන නයාායානුව පි සම්පාදන යා මමසින් දේශනා කළ පටිච්ෂ සම්පාද න්‍යායට අනුව අයෝ බත්සෝවාම් පලයට පත්තුනේ. ෙලා බුදුරජාණන්සයක පෙන්වාක පෙන්නන්නේ සංයුත්ධනනිකායේ අ්ටකතාව එසා ඒත් දැනත් මේ පෙන්නුතුන්ගේ අවධානය අවබෝධය තමන්තුළ නහතමානී බව කියනෙ අදහසක් ඇති කරගන්න ඕනෙ අපි පරතෝෂ ප්‍රතියමන ැම් බුද්ධෝ විච්චප ෂාත කියන හම් පරිරයායට පැමිණිල බනටික බේවිදියට අහගෙන යම් දන්න කෙනකින් කර්මස්ථානයක් ලබාගෙන තමන් ය වේසක් ලබන්ට ඕනෑ ප්‍රඥාවන්ත් වෙන්ටු ලම සීලේ ැන පමණයි තතික් සාකච්ඡා කලි විදර්සනා පූරුවට අනුව දැංගපට විපක්ෂක කියන තැන්ට සීලේසා, ප්‍රඥාව ප්‍රතිලාබ පිණිශම අවශ්‍යයි. එසා ප්‍ර්ඥාව ගැන විනාඩිකීපයකින් කතා කරවා කාලසීම අනුව මේ සිත කෙලිසුන්ගේින් මුදවා ගැනීමට ප්‍රජ්ඥාව වැඩිදිියුණු කර ගැනීමට උත්සාහවාන්නතු වෙන්ටූනෑ. ප්‍රජඥාව ප්‍රතිලාබයක් පන්නතුන මේ දහම්පරියායේ. මොනවටද ප්‍රතිලාබ ඉහලම ප්‍රතිලාබ සම්මා සබුද්ධත්වයට ප්‍ර්ඥාව ප්‍රඥාව මහිමයක් සම්පත්යක් සම්මා සම්බුධන් වහන්සේ ඥාලංච පනමේ දස්සනං ගදපාද කියන ප්‍රකාශයක් මමා මෑනී බුදුපියන් වන්සේ සිද්ධ කළේ මෙන්න මේ ප්‍රඥා චහිතයකයේ විසඳවීම ප්‍රකටවීම මෝරායෑම පරිපාකයට පත්ව වස්ථාව සම්බා සබුද්ධත්වය ඊළග අවස්ථාව පච්චේක බෝධිය කයන්නේ පසේ බුද්ධත්වය ඒ ලබා ප්‍රඥාව මුල් කොටමයි ඒළඟ ශ්‍රාවකබෝධිය පිණිශයි අද පිින්්නුතුන් වහේසෙන්නේ කර්මස්ථානයකින් සිතද සංසුන් කරගන සමාධිබට්ටමට අරගෙන. ඒ සමාධිමට මේේසර නාමරූප නැවත නැවත අර මුලි මාතතුෘකා වර්ශයෙන් පිින් පවිදියට අනිච්චතෝ අනු පස්සති නෝ නිච්චතෝ දුක්කතෝ අනුපස්සති නෝ සුකතෝ අනත්තතෝ අනු පස්සති නෝ අත්තතෝ ඒ අනුව ඔය හිත නිබ්බිධාවට විරාගෙන් තොර වෙන තැන කල කිරීමට පත් වෙලා මෙසල් අතහරින තැනට පත්වෙන ආකාරය අපි කෙටියීම සඳන් කළේ. ප්‍රඥ්ඥාව පින්නතුනි මේ බෞතික ලෝකයක ජීවත්වෙන සත්්‍යයාට හොඳටම ප්‍රමාණවත් විඤ්ඥාණය. ඔබ හිතන්ටපා විශව්‍රද්‍යාල කිීවපයක උපා දිලබාගෙන තියෙනවා මහචාරය තනතුර දක්වාක් හින් තියෙනවා මංගේකු ඒ සම්මුති ලෝකී ප්‍රගතියන්ට ඒ අවතක්ේ රූකටරක් කරනවාන් එේ මට පෙන්නාා දෙෙන්ට ඕන මේ පින්නතුන්ට ප්‍රඥ්ඥාව කියන චෛතසිකය මෝරා වැඩි සිටින්න එකම ධර්මපර්යාය තමයි සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කළ ධර්මපරියාය. ඉන් බැහැරූ බෞතිකව විශේෂෂත්‍රයන්නේ විද්‍යාකී නොකචනය හැදුවට ඒ විද්‍යා නෙමෙයි පිනතුනේ අවිද්‍යාවන් මයිලුවයේ පහළවෙන්නේ ඒ පහළ වෙනතාත් සත්්‍යය තවතවත් සසර බන්ධනයට බැවීමෙන් මේ දුක්කක් කන්දයක ඉස්කන්ධ පාන්චයක පැටලවිල්ලකටයි මනස යෙදන්නේ. මනව විකාරයකින් මයි අදලෝකත්වය කොච්චරදවුණු කිව්ත් කොච්චර වූගත්වයකිත් පැටලි සිටින තෙන අන්තෝ ජටා හි චටා කියලා පෙටලාතියෙන්නේ ධර්මගල ඔයත්තෑ හොඳයි මතක් කලානි සම්මා සම්බෝධය පච්චේක බෝධය රාවක බෝධය මේ සියල්ල පින්නතුන ප්‍රඥාව මුල් කොටයි. එමනම් ප්‍රඥ්ඥාව කියල වටිනාම සම්පත ප්‍රඥඥා නරාාවනන් රතනා කියලා පන්න ත් සත්්‍යයට සමගේ පින්නවතු මේ ප්‍රජඥාණන් චෛතසික ඔබ සතු ධර්මතාවයක් උබට තියෙනවා. වැඩදියුණු කරගන්ටයි කර්මත්ථනයක් කරගෙන ඒ එහි නවත නැවත අනුපස්සනා කිරීමේ යෙදී සිටින්නේ. ඒ අනුව පෙරවාසනාගුණ ඇත්්‍රී පින්නොතුන්ට පන්නොතුනි මාර්ගයත් පලයත්න් සාන්දිිත්තිිකයි මෙලොවදීමයි ඔබ ළඟමයි. නිවන්දොරටුව ඔබ ලගමයි පින්නොතුනිි. එම සීලයද සමාධියද විපස්සනාවද. මාර්ගයද පලයද ඒ පද පහා නිවම් පද පහක් හැටියට ඔබේ ඇඩපතක තියාාගත්තාව වගේ. වේ විදර්ශන පූරවක ස්තපාගත්තාව වගේ ඔය සිත තුළ මනසිකාර කරන්න නිතර. අර පදතුන කර්මස්ථාන පදතුන ඒකත් ඒ විදිහමයි මනසිකාර කරන්න ඒ මනසිකාර කරන්නට ආරම්මන උපනජාන වසයෙන් ඔය සිත වැඳ ගනී ඔය සිත පිහිටාසිටි තමදනටත් ප්‍රජ්ඥාවය එකතුව මග්‍ය දේශනාවකුතර අන්‍යතං ස්වා මතීන්ද්‍රය කෙන මතක් කළ ඒ ඉදිරියේ පරිපාකව මෝරාසිටීමෙන් සෝවාං ආදී මාර්ග පලමාර්ග කියන මග්ග කියන අවත්ථාව ශාක්ෂාත්වයමෙන් උපට පින්න්නොතුන්ට ඥානමාර්ග පීටා සිටිනෝ. ඒ ඥානමාර්ගයන්ට අනයුක්තූ පළධර්මතාවේ සෝවාන සකෘදාගමි අලාගාම ඇති පලය පිටා සිටිනෝ. ඒ සියල්ලස් පින්න්නවතුනේ ප්‍රඥාවම මුල් කොටමයි. එමනම්, ගේ පින්නතුන් මේ පිළිබඳව විහෙසන හැටියට මේ කෙටි දේශනාවෙන් අනුසාසනා කරමින් අපේ දේශනාව මෙතකින් නිම අප කරනවා. තෙරුවන් සරණයි. සාධූ සාධූ සාධ ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කරීමට අවසරයි. බුත්තල පෙට්ට ගම්වෙල කදුරුගස් සරාව ඩ. මැනිකේ මහත්මිය ප්‍රධාන දූදරු පිරිස්ස පවුලේ සිලු දෙනා ධර්මදේශනාව දායකත්වයට එෙක් වෙනවා. J.M. ගුණතලක මහතා මේ පරලවගොස් අදදිනට වසරතුනක් පිරේම නිමෙත්තෙන් එතු මාස්ස හිපත් කිරීම, එතුමාගේ භවගාමී දිවිය වාසනාවන්තවේවායි ප්‍රාර්ථනා කිරීම, එමෙන්ම දෙමවපියන් ප්‍රධාන මේ පරලවගිය සියලූම ඥාතීන්ට පින්පෙත් අනුමෝදැන් කිරීමේ මක්්‍යය පරමාර්ථය, බුත්තල මැදගම ශ්‍රීවිජයරාමයේ වැඩහිඳන, ස්වාමෙන් වහන්සේලා සිලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම එමෙන්ම ගෞරවනය දේශකාණන් වහන්සේට උන්වහන්සේගේ ශාශනක කටයුතු කරගෙනයාමට නිදුක් නිරෝගී සුවය සෙතශාන්තිය සැලසේවා කියන උදාර ප්‍රාර්ථනාව එමෙන්ම පවුලේ දූදරුවන්ගේ මොනබොරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු රැකි රක්ෂක් කටයුතු සියල්ල සපලවේවා කියන, උදාර ප්‍රාර්ථනා ඇතිව අද දවසේ ධර්මදේශනාවේ දායිකත්වය ගෙන කටයුතු කරන්නේ බුත්තල පෙට්ටගම් වෙල කදුරුගස් අරාව නිවසේ පදිංචි, DM මැනිකේ මාතාව දූදරුවන් මොනබුරු මිනිබෙරියන් සිලු දෙෙන අපි DM මැණකේ මහත්මියයටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිනවා. බෙලිගල ඇගල්ල සාගරිකා නිවසේ පදිංචි ඩල ඥාණ විමල මහතා සහ චාමර ශමීර ලක්මන්ති දරුවන් ප්‍රධහන පවුලේ සීලු දෙනා ධර්මදේශනාවේ දායකත්වයටෙක් වෙනවා. අදදින හැත්තැවිනි ජන්මදිනය යෙදෙන විශ්්‍රාමික ගුරු WW සාගරිකා පොඩිමැනිිකේ මැතිනයට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම. Iක්මන් භවයකදී සසර දුකින් අතමිදී, අමා මහා නිවන් සම්පත් ලැබේවා කියන උදාර වූ ප්‍රාර්ථනාව දෙපාර්ශවයමිය පර්ලවගිය දෙමවප්‍රියන් සහෝදර සහෝදරියන් ප්‍රදහන සියලූ ඥාතිවරුන්ට හිතමිතුරන්ට පින් පෙත් අනුමෝදන් කිරීමත්. පවුලට සහ සම්බන්ධ සුජීවත්ව සිටින ස්ියලූමදනාට, නිදුක් නිරෝගී සුවය චිරජීවනය පතා, ධර්ම දේශනාවේ දායකත්වේ ගැෙන කටයුතු කරන්නේ බෙලිගල ඇගල්ල, සාගරිකාන් නිවසේ පදිංචි W ඥානවෙමල මහතා චාමර, ශමීර ලක්මන්ති දරුවන් ප්‍රධාන සියලු දෙනා ඒ වගේම උපන්දිනේය දෙන විශ්ට්‍රාමික ගුරු W සාගරිකා පොඩිමැනිිකේ මැතනයට අපි නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. මළඟට මෛතාම ගෞරවෙන් ආරාධනා කරණා ගෞරවනය ස්වාමින් වහන්සේට පුුණ්ඥානු මෝදනාව සඳහා. ආකා සොට්හාච බුම්මට්ටහා දේවානාගා මෛද්දිකා පං්ජන්තන් අනුමෝදිිත්වා ශිරංරක්හන්තුළූක සාසනං ශිරංරක්හන්තු දම්ම දේශනං ශිරංරක්හන්තු මම් පරන්ති හට ්‍රී ලංකාක ගෝ ාාවතුලිින් මේ ධර්මදේශනාාව විකාශනය කිරීමට ඒ පින්නවතුන් ධර්මදාන මේ පින්කමක් සිද්ධ කරගත්තා කියලා ශාදු කිලේ පින්නවතුන් පින්හන මෝදන්වට ඒ පුුණේ ශක්ති බලපරාක්‍රමය ඒ පින්න්නොතුන්ගේ ඒ අදහසන් යහපත් ප්‍රාර්ථනාවන් ස්්්‍ර සිද්ධවෙන් පිණිස නම් සඳහන්කොට මේ පරලොකගේ පින්නොතුන් සඳහා මේ රැස්සූ පින පෙන් නොතුන් සිය තින් රගත් පිනක් කාශමාන වන මෝදන් වීමේ දේව නු කාද සිරි සම්පත් සයිහිතු සගති භාවක ජාති පත පින් අනමෝදන් වේවා කිය ල ශාදති කියන්ට ඒවාගේ මේ ප නොතුන් රන රක ක් ාදේ යාාපත්වේවා තුවා අදරෝගේ අධ්‍යාපන කටයුතු නි සාර්ථක භාාවයට පත්වේවා. මෙමබඳතු ධර්ම දේශනාවම විකාසනය කිරීමට ක්ති දැරී ලෙබල ලෝකට යම් දම් පනිවිලට ඇදදීමට මේ පින්නොතුන් සැබූ පියවර. එම තම් මේ ධර්ප දානමේ පින්කමට සහභාගවීමත වටිනා පුුණය කරමයක් ඇැටට ආර්ජනීය පින්ක මක් ඇට ඔයි සිත්්හ දරාගන්න හිටත් ේ පින් නඋතුම් ටන් ශෂණනා කරනවා. ඒවාග ශ්‍රී ලංකක් බම ෂථාව ආගිමි කාංශය මෙමඳ අවස්ථාවන් අප වෙත ලබාදීම පිළිබඳව. පුුණ යාන උොමදනා කරමින් ලෝ වැැසිවල්ක් වැසි හැමදිෙනටත් දායකත දරු පින්න්න තුම බවප හැමදිනටමත්. වි්‍යස්ත්‍රී ජයස්ත්‍රී බෝ සම්දන් වහන්සගේ පිට ආරක්ෂාව. ක ළ ළු හඳර ගේ ට රක්ෂ වි ජ රි රි බෝ සඳන් හන්සේ තු. ආරක්ෂ සවිධාන සැල්සීමි මේ පින්න්නතුන්ට සියලවාකාරයේම, ආරක්ෂා රැකවරණ සම්විධාන සැලසේවා උතුම් නිවනිින් සැනසිී සංසාර්දුකින් තරවීම පින්ශමේ දහම්බිඳ හේතු ආසනාවේවා කෙලත් අපි ආසිරුවාද කරනවා හැම දෙනාටම තෙරුවන් සරණයි. මදශනයඇ පැවැඇතිවූ ගෞරවනය දේශකයණන් වහන්සේ නොච්චාගම ලිඳවැව සිරිවිමල විසුද්ධාරාමාදිහිපපති ශාස්ප්‍රපති සද්ධර්ම විශාරද පෝජ්්‍යපාද ඉළඳගස්වැවේ ශ්‍රීල විසුද්ධී ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාධකාරයක්දී ප්‍රාර්ථනා කරමු. සාධූ සාධූ සාදුූ මේ වැනි ධර්මදශනයක දයකත්වේ බාගැනීමට ඔබත් කැමතිනම් ඔබට පිළිවෙන්න අපට කතා කරන්න අපේ දුරකතනාංකය බිඳුවයි එකයි එකයි දෙකයි හැටනවයයි හැත්තෑ එකයි හතලිහ. මෙම ධර්මදේශනයේස්බේ ධර්මදේශනා යුග්නාාලිකා ඔස්සේ ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්මශත්‍රවනය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.